කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්ත කියන මේ උතුම් මාර්ගාංගයේ පිළිබඳව විස්තරත් පවිත්‍රාත්මකව කරුණු වටහා ගන්නටයි. අපි මොනවද මේ සම්මා කම්මන්ත කියලා කියන්නේ? යහපත් කර්මාන්තේ, නිවැරදි කර්මාන්තේ, හරි කර්මාන්තේ ආදී වශයෙන් අපිට මේවට මේ ආකාරයෙන් අර්ථ පෙන්වුවට නිවන් දැකීමට හේතු වෙන අපේ ක්‍රියාවෙන් කළ යුත්තේ මොකක්ද කියන එක ඔය ටිකෙන් කියවුණාද කියලා හොඳින් තේරුම් අරගෙන බලන්න ඕනේ. එහෙනම් යහපත් කර්මාන්තය කියලා කියනකොට මේ ආකාරයෙන් ගොවිතැන් කරන ඒවා, ඒ වගේම වෙළඳාම් කරන ඒවා, මේ වගේ දේවල් වලින් තමයි මේ යහපත් කර්මාන්ත කියන්නේ කියලා අපි හිතාගත්තා නම්, ඒ හිතාගත්ත කාරණා වලින් අපිට පුළුවන්ද යහපත් කර්මාන්තය තෝරාගන්න? අපි මේ ටික හිතලා බලන්න ඕනේ. එහෙනම් අපිට යහපත් කර්මාන්තය සිද්ධ කරගන්න මාර්ගයක් තියෙනවා නම් නිවන් දකින්න පුළුවන්ද ගොවිතැන් කර කර ඉඳලා? එහෙම නැත්නම් වෙළඳාම් කරලා ඒක නිවන් මාර්ගයක් වෙනවද? අබුද්ධෝත්පාද කාලේ ඔය ටික කරපු අයත් නිවන් මාර්ගයක් වැඩුවද? බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරනවා මේ ආර්ය මාර්ගය තුල තියෙන යම්කිසි මාර්ගාංගයක් ඇත්නම් මේ ශාසනයෙන් බැහැර නෑ කියලා. එහෙනම් අපි අද දකින්න ඕනේ ශාසනය තුල තියෙන ආර්ය මාර්ගය කුමක්ද කියන කාරණේ. මහා චත්තාරිසක සූත්‍රය ආශ්‍රයෙන් අපි දැනගන්න ඕනේ මේ කියන්නා වූ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයේ හරි ආකාරව වටහා ගන්නට. සම්මා කම්මන්තයේ සම්මා කම්මන්ත සී දැනගනි. මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්ත සී දැනගනි. සම්මා කම්මන්තේ දෙයාකාරයි කියා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික ඒ පිළිබඳව අපි දැක ගන්න ඕනේ. එහෙනම් මොනවද මිච්ඡා කර්මාන්ත කියලා කියන්නේ? තානගාතේ, අදත්තා දානේ, කාම මිත්‍යාචාරයේ කියන මේවට කියනවා මිත්‍යා කම්මන්ත. එනම් තානගාත, අදත්තා දාන, සුරා සූදු දුරාචාර, මෙන්න මේ කටයුතු ටිකට කියනවා මිත්‍යා කම්මන්ත. එන සම්මා කම්මන්තේ මොකද්ද? පානාති පාතා වීරමණී, අදින්නා දානා වීරමණී, කාමේසු මිත්‍යාචාරා වීරමණී, අයං උච්චති භික්කවේ සම්මා කම්මන්තෝ කියලා මෙතේ සම්මා කම්මන්තය පෙන්නනවා. එහෙනම් දැන් අපි දකින්න ඕනේ මිච්ඡා කම්මන්තේ සිහි දැනගන්නවා, සම්මා කම්මන්තේ සිහි දැනගන්නවා. අන්න සම්මා කම්මන්තේ දෙයාකාරයි කියලා දැනගන්නවා. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. දැන් මේ ටිකේදී අපි තෝරාගන්නේ කොහොමද? මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ සිහි දැනගනී කියනකොට දැන් ප්‍රාණඝාතයේ, අදත්තා දානේ, කාම මිත්‍යාචාරයේ මිච්ඡා කම්මන්ත කියලා දැනගත්තා කිව්වහම දැන ගැනීම සම්පූර්ණද? අපි ඉතිහාස දැනගත හරියක් කියන අවතන මොකද්ද දැනගන්න ඕනේ? මේ මිච්ඡා කම්මන්තයයි, මේ මිච්ඡා කම්මන්තයට හේතුවයි, මේ මිච්ඡා කම්මන්ත නිරෝධයයි, මේ මිච්ඡා කම්මන්ත නිරෝධ මාර්ගය කියලා දැනගත්තොත් නම් ඔය හතරාකාරයෙන් අනිදාර දැනගත්තා වෙනවා. මිච්ඡා කම්මන්තේ සිහි දැනගත්තා වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද මේ ටික කරගන්නේ? අපි අර ඉස්සෙල්ලා බැලුවා වාගේම යථාර්ථයේ දකින්න පුරුදු වෙන්න ඕනේ. මේ ආර්ය ධර්මයේ ඇතුළු කරන්නේ නැති, සද්ධර්මය අහලා නැති, ප්‍රගුණ කරලා නැති, ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් මුලාවටපත් වීමෙන් පංචකාමයෝ හරවත් දේවල්, හරි වැදගත් දේවල් කියලා, සාරවත් දේවල් කියලා මුලා දෘෂ්ටියෙන් අල්ලාගෙන එහි ඇලී බැඳී සිටින්නාව මානසිකත්වයක් ඇති. ඒ අවිද්‍යාව සහගත මානසිකත්වයෙන් එබඳු ලෝකයේ ඇතුළු කරන පංචකාමයන්ගේ බැඳිලා ඉන්න, මත් වෙලා ඉන්න ලෝක සත්වයාට මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක් තියෙනවා. මට මේ ආස්වාදී ලබා ගැනීම සඳහා කෙබඳු ආකාරයෙන් හෝ කමක් නැහැ. මොන විදිහේ අයුක්තියක් අසාධාරණයක් හරි මට ප්‍රශ්නයක් නැහැ.
මට මේ ආස්වාදයේ ලබා ගැනීමට මම මේ දේ සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට මත්වීමෙන් එන තීරණයක් එනවා. පංචකාමයන්ගේ මත්වීම නිසා මතුවෙන තීරණේ නිසා මොකද කරන්නේ? මේ මුලා දෘෂ්ටියේ මුලා තීරණේ පිහිල්ලා ඔහු නිගමනය කරනවා. මගේ මේ පංචකාම ආස්වාද ලබා ගැනීම සඳහා හත් හිංසාවක් කරන්න උනත් මං කරනවා. තාන ඝාතයක් කරන්න උනන් ඒත් කරනවා. කොරවැර වංචාවක් කරන්න උනොත් මං ඒක කරනවා. ඊට වඩා මට ලොකුයි මගේ ආස්වාදේ. සුරාවක් සූදුවක් දුරාචාරයක් කරන්න ඉදිරියට මොන අසාධාරණයක්වත් මම කරනවා. ඒ ආස්වාදේ මට ඊට වඩා ලොකුයි. මෙන්න මේ ආකාරයෙන් ආස්වාදයෙන් මත්වෙච්ච පුද්ගලයා තානගත අදත්තාදාන කාම මිත්‍යාචාර කියන මෙන්න මේ තුන් ආකාරයෙන් කායික ක්‍රියාවලියෙන් වැරදි දුෂ්චරිත කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් කරන ආකාරය මේකයි කියලා දැනගත්තා නම් දැනගන්නවා. එහෙනම් මේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ලෝක සත්‍යය බහින තීරණයක් නේද මේ? උර වින්ගින්ද බෑ නේද ලේසියෙන්? ඔව් කොහොමෝකින් වින්ගින්දද? එහෙනම් මේ අතරතුර ඊ යථා ධර්මයේ ආපු නැති සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු මෙබඳු වන්නා මුලා ලෝකයේ මුලා පුද්ගලයන් ඇසුරු කරගෙන ඉසේ වැඩිච්ච මානසික ඇති පුද්ගලයා අන්නේ මානසික මුලාව නිසාම වැහැගත් තීරණයක් අනුව තමයි ප්‍රාණඝාත කරන්නේ අදත්තාදාන කරන්නේ කාම මිත්‍යාචාර කරන්නේ. මෙන්න මේ කාරණේ දැනගන්නවා. එහෙනම් ඒකට හේතුව දැනගත්තා. ප්‍රාණඝාතයේ අසාධාරණත්වේ, කොරමැර වංචාවන්ගේ අසාධාරණත්වේ, සුරා සූදු දුරාචාරයන්ගේ අසාධාරණත්වේ මෙන්න මේ ආකාරයෙන් දැනගත්ත තේරුම් ගත්ත කෙනා මොකද වෙන්නේ? අන්න එහෙම දැනගත්තා නම් අර කියන සද්ධර්මය අහලා ආර්ය ධර්මයන් අසුරු කරලා ඒ තුලින් දැනගන්නවා මේවා අසාධාරණයි, නොකල යුතු දේවල්, ලෝකේට අවැඩයි, මටත් අවැඩයි කියන කාරණේ. ඒකේ දැනගත්තේ නැති අර අසද්ධර්මයේ අසුරු කරපු පුද්ගලයා මොකද කරන්නේ? අන්නේ ආකාරයෙන් කටයුතු කරුවා නම් අන්න ඒ නිසා තමයි මේ ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර හටගන්න හේතුව. ඒක දකිනවා. ඒ තෘෂ්ණාවට වැඳිලා, ඒ අවිද්‍යාවෙන් වැළිලා කරපු කාරණේ නිසා එහෙම හටගන්නේ. එහෙනම් වින්ගින්නේ කුමක් නිසාද? මෙන්න මේ ආකාරයෙන් යථාර්ථය දැකලා, අයිතු අසාධාරණ බව දැකලා, මේ ආකාරයෙන් ලෞකික අදහසකින් යම් කෙනෙක් වෙන් වුණා නම් අන්න ඒ පුද්ගලයාත් ප්‍රාණඝාත කරන්න හොඳ නැහැ, හොරමැර වංචා කරන්න හොඳ නැහැ, සුරාසූ දුරාචාර කරන්න හොඳ නැහැ, ඒවා දුස්චරිත කොටසට වැටෙනවා, නොකළ යුතු කොටසට වැටෙනවා කියලා මෙන්න මේ ආකාරයෙන් ඒවැ වෙන් වෙනවා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න ඒ බඳු වෙන්වීමක් ඇතනම් කියනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට හේතු වෙන සම්මා කම්මන්තේ. දැන් මෙතෙන්දී අපි දැනගත්ත දෙයක් තියෙනවා. කුමක්ද? මිච්ඡා කම්මන්තේ, මිච්ඡා කම්මන්තේ සී දැන ගැනීමට මඟ පාදා ගත්තා. එහෙනම් අපි දන්නවා මෙන්න මෙහිමයි අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා මිත්‍යා කර්මාන්තයේ ලෝක සත්‍යය පිළිඹින්නේ. ඒ මුල ඒකයි. එහෙනම් එතකොට හටගන්න මිත්‍යා කර්මාන්තයක් ඇත්නම් නැත්නම් ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාරය වැටනම් අවඩයි අසාධාරණයි. එහෙනම් අවඩ සහගත වූ දුච්චරිත වූ අසාධාරණ වූ යම්කිසි කටයුත්තක් කරනවා නම් මෙන්න මේ තෘෂ්ණාව මුල් කරගෙන හටගත්ත කාමයන්ගේ මත්වීමෙන් විකෘති මානසිකත්වයෙන් ලෝක සත්‍යය බහින තීරණයක් තමයි මේ කටයුතු. මේ කියන්නා වූ මිත්‍යා කර්මාන්තයේ කර්මාන්තයට බැහැ ගන්නවා නම් බැහැ ගන්නෙ මෙහෙමයි. මෙන්න මේ ටික තේරුම් ගත්ත පුද්ගලයා දැනගත්තා මෙන්න මිත්‍යා කර්මාන්තයේ මෙන්න මිත්‍යා කම්මාන්තයට හේතුව. එහෙනම් මේ යථාබෝධය දැක්කගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ වෙන අවැඩ අසාධාරණේ දැකලා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථයේ තේරුම් ගත්තා නම් ඒ තැනැත්තාට ලැබෙනවා අසාරවන්නා ලෝකේ මොනවට මම මේවා කරන්නේද, මොන ලාභයක් ලබා ගන්නද? මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගත්ත පුද්ගලයා මොකද කරන්නේ? ලෞකික වශයෙන් කෙලෙස් සහිතවන්නා වූ සසර ගමනට සුගතියට හේතු වෙන මිච්ඡා කම්මන්තයත් ඉක්මෝලා ආර්ය වූ ලෝකෝත්තර වූ සම්මා කම්මන්තයට බහින තැනක් තියෙනවා. අන්න ඉතින් බහින්ද ඉක්මවන්නේ කොහොමද මේ මිච්ඡා කම්මන්තේ? අන්න ඒක තමයි අපි දැන් දැනගන්න ඕනි. ලෝකයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකිනවා. එහෙනම් මේ ලෝකේ ඇස කන දිවනාසී ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකයට අයිති ලෝකේ විද්‍යාමාන වෙන මෙබඳු වන්නාව පැවැත්මක් තුළ තිබෙන දේවල් අනිත්‍ය වශයෙන් දකිනවා, දුක්ඛ වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා. මේ ආකාරයෙන් දකිනකොට මොකද වෙන්නේ? මේ ලෝකයේ තුල මම කැමතිසේ කොච්චර පවත්වන්න හැදුවත්
විපරිණාමයේ පැත්තීමේ වැළසීම ධර්මතාවයේ උරුම කරගෙන තියෙන ලෝකේ මට ඕන විදියට කුමක්ව පවත්වන්න බෑ. බැරි දෙයක් කරන්න හදලා මුලා වෙනවා පමණයි කියලා වැටහුණා නම් අන්නේ බුද්ධලයා මොකද කරන්නේ? සාර ධර්මයක් ලැබෙන්නේ නැහැ කොච්චර දුකසේ ඇසුරු කළත්. අසාරෝම ගෙවිල යනවා මිසක් ඉතුරු කරන සාර ධර්මයක් නැහැ. දුක විඳින්න මගපාදලා කෙලවර වෙනවා මිසක් අල්ලා ගන්න හරයක් ඇත්තේ නැහැ කියලා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ? ධර්මානුකූලව සත්‍යයට අනුකූලව තේරුම් ගත්තා වෙනවා. ප්‍රාණඝාතයන්ගේ අසාරත්වයේ, හොරමැර වංචාවන්ගේ අසාරත්වයේ, සුරා සූදු දුරාචාරවල අසාරත්වයේ. එහෙනම් මෙන්න මේ ටික හරියාකාර තේරුම් ගත්ත කෙනාට මොකද වෙන්නේ? අසාරදී තේරුම් ගත්තා නම් අසාර වන්නා වූ ප්‍රාණඝාතයේ මොනවට කරන්නද? අසාර වන්නා වූ හොරමැර වංචාව මොකට කරන්නද? අසාර වූ සුරාසූ දුරාචාරයන් පස්සේ ගිහිලා මොනවා කරන්නද? හරයක් නැහෙනේ. අසාරවන්නා වූදී අවිල සහගතදී කොහොමත්ම හරයක් නැහැ. ඒක නීච දහම් වලට වැටෙනවා. හරයක් නැතිවන්නා වූ අසාර දේවල් පස්සේ යන්න මට මොනම හේතුවක්වත් නැහැ කියලා. ධර්මාබෝධයක් මේ ආකාරයෙන් ලැබිලා හිටන් ඒ යථාබෝධයේ නිසා යම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් වුණාද? අදත්තාදානයේ වතේ හොරමැර වංචාවෙන්ගේ වෙන්වීමක් වුණාද? කාම මිත්‍යාචාරයන්ගේ වෙන්වීමක් වුණාද? මෙන්න මේ නිසා ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවිසැනසීමට පත් වුණා නම් මෙන්න මේ අවස්ථාවට පත් වුණ කෙනාට කියනවා ලෝකෝත්තර වූ සම්මා කම්මන්ත මාර්ගයේ වැළවූ කෙනා. මෙන්න මෙතෙන්ද පත් වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්දී අපි දැනගන්නවා සම්මා කම්මන්තේ සම්මා කම්මන්තේ සී දැනගනි, මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ සී දැනගනි, සම්මා කම්මන්තේ දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතුනවා කියව දහම. මෙන්න මෙසේ තේරුම් ගත්තට පස්සේ ඔහු ලබා ගත්තා තව දෙයක්. මොනවද? තවත් සම්මාදිට්ඨියක් ලැබුවා. මොකද ඒ ඊළඟ සම්මාදිට්ඨිය සම්මා කම්මන්තේ පිළිබඳ සම්මාදිට්ඨිය. මෙන්න තවත් වැදගත් දෙයක්. එහෙනම් සම්මා කම්මන්ත කියන මාර්ගාංගයේ ආර්ය ධර්මයේ තුලින් වටහාගත්ත සම්මාදිට්ඨිය පරිවාර කරගෙන තියෙන්නේ. එහෙනම් තව මොකද්ද වෙන්නේ? මෙසේ දැනගත්තා වූ මේ මාර්ගාංගයේ ධර්මානුකූලව තේරුම් ගත්ත කෙනාට වටිනා දෙයක් වැටහෙනවා. මොකද්ද? අපි මෙබඳු වන්නා වූ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර මේ වයින් කෙරෙනවා නම් මේවා කවදාවත් හරයක් ඇති දේවල් නෙමේ. විනාශයට පත් වෙන දේවල්, දුගතියට පත් වෙන දේවල්, සසර මුලාවට පත් වෙන දේවල්, නීච දේවල්, අත්හැරිය යුතුයි, නොවැළිය යුතුයි, මිදිය යුතුයි කියලා වටහා ගත්තා නම් ධර්මාබෝධයෙන් ඒ මාර්ගය තුළින්ම නිවන් මඟ බව වටහා ගත්තා නම් අප්‍රමාදව මම ඒ මාර්ගය අනුගමනය කරලා ඊට අනුකූලව මගේ හිත කය වචනේ සකස් කරලා ඊට අනුකූල වෙන්න ඕනෑ කියන මේ මානසිකත්වය සකස් කරගන්න ඕනෑ කියනවා අදිස්ථානයකින් අප්‍රමාදව කටයුතු කරන්න පටන් ගත්තා නම් මෙන්න මෙතෙන්දී ඇති වෙනවා සම්මා කම්මන්ත මාර්ගාංගයේ පිළිබඳව පරිවාර කළ සම්මා වායාම මාර්ගාංගයේ. ඊළඟට මොකද වෙන්නේ? තමන් එදිනෙදා කරන කියන හිතන හැම කටයුත්තක් කෙරෙහිම මනසින් ඉන්නකොට තමන්ට පේන්න පටන් ගන්නවා මෙන්න වැරදි පැත්ත එකක්. මෙන්න ප්‍රාණඝාතයට, අදත්තාදානයට, කාමිත්‍යාචාරයට ගෝචර වෙන જાතිය අදහසක්. මෙන්න එබඳු හිතවිල්ලක්, ක්‍රියාවක්, කතාවක්. එහෙනම් දකින්න පටන් ගන්නවා. එහෙම නැතුව ඒකෙන් අහකුලහම යථාබෝධිය තුලින් ආවේ නැතුව සාමාන්‍ය ලෝකසිරිතක් වශයෙන් යමක් අතරින් අදහසක් නම් එතෙන්දිත් පේන්න පටන් ගන්නවා. ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමට හේතු වෙන වත්තමේ, සුගතියට හේතු වෙන වත්තමේ සීමා වෙච්ච පානගත, අදත්තාදාන, කාමීත්‍යාචාරයන්ගේ වෙන්වීම අදහසක් මෙන්න ඒකත් වැටහෙන පටන් ගන්නවා. යථාබෝධිය ලබාගෙන යථාබෝධිය පූර්ණ වීම නිසා අසාරයි කියන ලෝකීය යථාර්ථයේ වැටහීම නිසා අත්හැරීමක්, නොවැල්මක්, මිදීමක් වුණා නම් යම් ප්‍රාණඝාතයක, අදත්තාදානයක, කාමිත්‍යාචාරයක මෙන්න ලෝකෝත්තර වූ මාර්ගාංගයේ වැඩිම හේතු කොටගෙන මෙබඳු ආකාරයෙන් අත්හැරී, නොවැළී, මිදී ගිහිල්ලා පාපයන්ගේ වෙන්ගුණ ස්වභාවයක් මෙන්න මේ ටික වැටහෙන්න පටන් ගන්නකොට මෙන්න මේකෙන් නිවන කරා යනතුරු සතියට ගෝචර වෙන්න පටන් ගන්නවා. මා විසින් මේ ආකාරයෙන් මේ අදහසින් මේවා අත්හැරිය යුත්තේ, මේ අත්හැරියන්නේ මෙසේ වැඩිය යුතුයි කියලා ධර්ම මාර්ගයේ තේරුම් ගියා නම්, වැටහි ගියා නම් මොකද වෙන්නේ? සම්මා කම්මන්තේ පිළිබඳව සම්මා සතියෙන් යුත් වෙලා ඒ මාර්ගාංගයෙන් පරිවාර කරනවා. එහෙනම් සම්මා කම්මන්ත කියන මාර්ගාංගයේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගාංග තුනකින් පරිවාර කරලායි තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් වටහා ගත දවසට පේනවා මේ ආර්ය මාර්ගයේ පූර්ණ කරන කෙනාට විශේෂ මාර්ගයක් ලැබුණා. සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ වැටුණා. ඒ මාර්ගය තුලින්
මාරි සතර සතිපට්ඨානයේ වැඩෙන හැටි පෙවුනා සතර සම්‍යක් ප්‍රදාන නැමැති ඒ සති බෝධිපාක්ෂික ධර්ම වලට අදාංග කොටස වැඩෙන ආකාරය මෙතේ පෙන්වුනා මෙය සම්මා වායාම මාර්ගාංගය සමග යෙදුන ආකාරය සම්මා දිට්ඨි මාර්ගාංගයේ ප්‍රගුණ භාවයට පත්වීම නිසා මොකද වෙන්නේ එකින් එකට යථාබෝධයේ පූර්ණ භාවයට පත් වෙන්නේ සම්මා දිට්ඨියෙන් ලැබූ තීර්ණය තමයි මේ ලෝකේ අසාරත්වයේ මිසක් සාරයි කියලා ගන්න හරයක් ඇතයි කියලා ගන්න එකක්වත් නැහැ කියලා තේරුම් එනම් මේකෙන් මොකද්ද වෙන්නේ අසාර ලෝකයේ අත්හැරීම හැර නොයල් මහැර මිරීම මිදීම හැර තවත් සැනසුමකට කළ යුතු දෙයක් නැහැ කියලා නිවන මුල් කරගත්ත හිත පිහිටියානම් ඒ සාන්ත භාවයේ ප්‍රණීත භාවයේ පත් වුණා වූ මානසිකත්වයේ තුලින් ඔහු නිවන් අවබෝධ කරගන්නවා මෙන්න මේ ආකාරයෙන් යථාභූතයේ පත්වීමට නම් කුමද්ද කරන්න ඕනේ මේ ආකාරයෙන් සම්මාදිට්ඨි සම්මා කර්මන්තේ පිළිබඳව සම්මාදිට්ඨියක් ඒ වගේම සම්මා වායාමයක් සම්මා සතියක් තෝරා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් පරිවාරකරගෙන තියෙනවා නම් මෙබඳු වන්නා වූ සම්මා කම්මන්තේ තමයි මේ ආර්ය විනී සම්මා කම්මන්ත මාර්ගාංගය කියන්නේ. ඒක හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ආකාරයෙන් අපි වටහා ගත්තේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ කවදාවත් නිවන් සාක්ෂාත් කිරීමට හේතුකාරක වන මාර්ගාංගය හරියාකාරව තෝරා ගන්න. හැමදාමත් සම්මා සංකප්ප කියන්නේ මොකද්ද නැත්නම් සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද අහපුවාම යහපත් කර්මාන්ත කියනවා. තවත් විග්‍රහ කරපුවාම සතුන් මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කාමී වර්ධව හැතිරෙන්නේ නැහැ ඒකයි යහපත් කර්මාන්තය කියනවා මෙන්න මේ ආකාරයෙන් කෙටි තැනක ඉඳලා මේ ධර්මය අහලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තෝරා ගන්න බෑ ඒසා මහා චත්තාරීසක සූත්‍රානුසාරයෙන් අද අපි මේ ආකාරයෙන් විග්‍රහ කර දුන්නේ මේ කියන්නා වූ සම්මා කම්මන්ත මාර්ගාංගයේ තෝරා බේරා ගන්න ආකාරය දැන් අපිට තේරෙනවා මිච්ඡා කම්මන්තයක් ඇත්නම් ඒක හටගත්තේ කොහොමද මිච්ඡා කම්මන්තේ හැදෙන හැටි ඒකට හේතුව මිච්ඡා කම්මන්ත නිරෝධේ මිච්ඡා කම්මන්ත නිරෝධ කරන මාර්ගයේ ওই ටික අපිට දැන් උතනින් වැටුණා. ඒ වගේම සම්මා කම්මන්තේ වැටුණා. ඒකෙන් ලෞකික වූ සම්මා කම්මන්තේ මේකයි ඒක හටගන්නේ මෙහෙමයි. ලෞකික වූ සම්මා කම්මන්තේ හටගන්නේ මෙන්න මේ ආකාරයටයි. ලෞකික වූ සම්මා කම්මන්තයක් ඇත්නම් ඒ තුලින්ත් අපි ඉක්ම යන්න ඕනේ. යථාබෝධි ලැබෙනකොට ඒ ලෞකිකත්වයත් ඉක්ම යන්න ඕනේ. එහෙනම් ඉක්ම යනකොට ලෝකෝත්තර ධර්මයේ තුලින් ඒ ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මතු සිද්ධන වෙන්න සමුජේද ප්‍රහාණ වෙන ආකාරයේ තෝරාගත්තාම අපි දකිනවා අන්න ඒකෙන් නිරෝධ කරගන්න හැටි. එහෙනම් ඒ ආකාරයෙන් ලෞකිකත්වයේ ඉක්මෝන මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙසේ වටහාගෙන අනුගමනය කිරීමයි කියලා දැනගත්තාම අන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා අනුසේ විඳහැරගෙන පාප දෘෂ්ටියෙන් වෙන් වෙලා මේ ආකාරයෙන් සුද්ධ කරගෙන ප්‍රාණඝාත චේතනා නැති අදත්තාදාන චේතනා නැති කාමිත්‍යාචාර චේතනා නැති ඒ නිසාම පාරිසුද්ධ වන්නා වූ සීල ගුණයට පත් වෙන අති පාරිසුද්ධ වන්නා වූ විසුද්ධියක් ඇති සීල ගුණයට පත් වෙන්න හේතු වාසනා ලබන්ට එන සීල විසුද්ධිය පහළ වෙන්න ඕනේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්නත් සීල විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද අපි හිතාගෙන උත්සාහයේ වීර්යය නවත්තගෙන හිටියට මදි යථාභූතිය දැකලා මේ යථාර්ථවත් ඥානය තුළින් යම්කිසි අවබෝධයක් තුළින් යම් අත්තරීමක් නොවැල්මක් කෙලෙස් කසර මිදීයාමක් වුණා නම් මෙන්න මේ නිසා හටගන්නා වූ සුද්ධ භාවයේ කවදාවත් තමත අසුද්ධ භාවයට පත් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා එබඳු ආකාරයෙන් ලබන සුද්ධතාවයක් ඇද්ද මෙන්න මේ කියන්නා වූ සීල ගුණය අතිසුද්ධයි. ඒ නිසා ඒකට කියනවා විසුද්ධි සීලය. අන්න සීලයෙන් විසුද්ධියට පත් වීමෙන් ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර අත්හැරීමෙන් ආර්ය මාර්ගයේ පූර්ණයේ කෙනාට ලැබෙන්නා වූ මේ සාන්තිය මේ ආකාරය කියලා තේරුම් අරගන්න ඕනේ. මෙතේ තේරුම් අරගත්තා නම් අපිට පුළුවන් වෙනවා එහෙනම් මොනවද අපි අර කියන විදිහට ප්‍රාණඝාත නොකර හිටියට හොරමැර වංචා නොකර හිටියට සුරාසාරූදු දුරාචාර නොකර හිටියට සම්මා කම්මන්තේ නම් පූර්ණ වුණේ නැහැ එහෙනම් කොහොමද පූර්ණ කරගන්නේ යථා බෝධිය තුළින් අසාර ලෝකෙහි අසාරත්වයේ වතහාගෙන අසාර ලෝකයේ මොනවද ප්‍රාණඝාත කරන්නද අසාර ලෝකයේ හොරමැර වංචා කරලා අනුන් රවට්ටලා මොන ජයක් ලබාගෙන මොන ප්‍රයෝජනයක් ගන්නද මේ අසාර ලෝකයේ තුල සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් අනාචාර වලින් මොන සැනසුමක් ලබා ගන්නද කියලා මෙන්න මේ ආකාරයෙන් තමන්ට වැටෙන්න පටන් ගත්තා නම් අන්න අත්හැරියන යථාබෝධය තුලින් මෙන්න මේ අත්හැරීමයි ආර්ය අත්හැරීම ආර්යයන්ගේ පාපයෙන් මිදීම මේ ධර්මයේ තේරුම් අරගෙන මේ සම්මා කම්මන්ත මාර්ගාංගයේ පූර්ණ්‍ය කරලා උතුම් නිවන් සාක්ෂාත් කරන් අදිෂ්ඨාන කරගන්නට ප්‍රෑම දිනාට යහපතක් වේවා.